ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී මුහුණ දෙන්නේ ඉන්දියා කණ්ඩායමට. ඉන්දියා කණ්ඩායම කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩිය ගොඩක් උඩින් ඉන්න කණ්ඩායමක්. කොහොම වුණත් T20 තරග රටාවේ දවසේ හොඳට කරන කණ්ඩායම තරගයේ දිනන්න තියෙන ඉඩ වැඩි. පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථා ගණනාවක සටන් නැදුණු ඉන්දියා කණ්ඩායමට ශ්‍රී ලංකාව කියන්නේ ගොඩක් හුරු පුරුදු ප්‍රතිවාදී කණ්ඩායමක්. ඉන්දියා කණ්ඩායම ආසියානු කුසලාන තරගවලට එන්නේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම එංගලන්තයේදී පරාද කරලා ලබාගත් හොඳ මානසික ශක්තියක් එක්ක. කොහොමුණත් එංගලන්තේ සෙල්ලම් කරලා ඇවිත් බංග්ලාදේශ තනතිරි වලට හුරු වෙන එක තරමක අභියෝගයක් කියලා තමයි ඉන්දියා නායිකා හර්මන් ට්‍රීට් කවුරු කියන්නේ. එංගලන්තේ සෙල්ලම් කළ තනතිරි එක බලද්දී ආසියානු කුසලානයට ලැබෙන තනතිරි සම්පූර්ණයෙන් වෙනස්. එංගලන්තේ ලැබුණේ ප්‍රතිකරණයට හොඳ ඒවා. අපිට මේ තනතිරි වලට හුරු වෙන්න ලැබුණේ එක දවසක් විතරයි. කොහොමුණත් අපේ කණ්ඩායමේ අභියෝගයේ දිනුවා. ඒ නිසා තමයි අපි කණ්ඩායම දක්ෂ කණ්ඩායමක් කියන්නේ. මේ ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හමු වුණ අවස්ථාවේ ලකුණු 41කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාද කරන්න ඉන්දියාව සමත් වෙනවා. කොහොමුණත් පාකිස්තාන කණ්ඩායම පරාද කරලා ආසියානු කුසලාන අවසාන මහා තරගයට සෙල්ලම් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ සමත් වෙනවා. ඉන්දියා නායිකාව කියන්නේ ඉන්දියා කණ්ඩායම ක්‍රීඩිකාවන් කිහිපයක් මත රඳා පවතින කණ්ඩායමක් නෙමෙයි කියලා. අපි බංග්ලාදේශයට එද්දිම අපි කතා කළ දෙයක් තමයි අපේ කණ්ඩායම මේ තරගාවලියේදී තරඟ දිනවන්න වෙන්න ඕන කියලා. අපි දැක්කා එක එක තරගයට අලුත් තරඟ දිනවන්නේ බිහි වෙන විදිය. මම හිතන්නේ ඒදී තමයි අපි බලාපොරොත්තු වෙන දේ. මේ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සෙල්ලම් කළ විදිය බලලා තමන්ගේ කණ්ඩායම ඉගෙන ගත්තා කියලා තමයි ඉන්දියා නායිකාව කියන්නේ. ඇත්තට මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කළ විදිහේ හොඳ දේවල් ගොඩක් මම දැක්කා. අවසාන පන්දුවේ යවලා ඉවර වෙනකම් තරගයේ සටන් කරන එක මම දැකපු ගොඩක් හොඳ දෙයක්. මොන කණ්ඩායමක් හොඳ දෙයක් කළත් ඒකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපි බලමු ප්‍රබල ඉන්දියාව හමුවේ පෙරලිකාර ශ්‍රී ලංකාව මොන විදිහට සෙල්ලම් කරයිද කියලා. වැඩි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ අප්ඩේට්ස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.